උතුම්ම ගෞරවනීය අරහතුන් වහන්ස මගේ ප්‍රශ්නය මෙයයි මේ ප්‍රශ්නය මගේ පෞද්ගලික ප්‍රශ්නයයි මගේ සිත ගෞරවනීය ස්වාමීන් වහන්ස ආත්ම නිමිත්ත සක් බට සිතෙන්නේ තියෙන්නේ නම් දැන් මාස 3ක විතර කාලයක සිට මට හරියට කේන්ති යනවා මගේ අර ගෞරවනීය ගතිය සමහර වෙලාවට මගින් නැති වෙච්චනවා. ඉතින් ඔබ වහන්සේගෙන් මේ පිළිබඳ පූර්ණ උත්තරයක් මට ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම මේ ප්‍රශ්නේ මම මුලින්ම ඔබ වහන්සේට දන්වා සිටින්නම්. මගේ උපන් දිනය දෙසැම්බර් මාසේ 23 වෙනිදා තිබුණේ. මම සාමාන්‍ය මගේ උපන් දිනයට මගේ නැති වී ගිය ඇත්තන් සිහිපත් කරලා මට උදව් කළ උපකාර කළා සිහිපත් කරලා මොකක් හෝ ලොකු පින්කමක් කරනවා. මං පසුගිය අවුරුද්දේ දෙසැම්බරේට ඉස්සෙල්ලා අවුරුද්දේ මම කළේ අපේ මෑණියන් වහන්සේ මේ ස්ථානයට එන කෙනෙක් දැන් වැඩ සිටින පානදුර පැත්තේ ඒ උතුම් මෑණියන් වහන්සේගේ ආරාමයට ගිහිල්ලා මට පුළුවන් ආකාරයකට දානමාන සකස් කරලා අවශ්‍ය වඩු වායිරාදියත් ලබා දීලා හොඳ පින් කමක් කරගෙන මම ආවා. එයින් පස්සේ මට මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ ඒක මට කරන්න බැරි වුණා. මං සාමාන්‍යයෙන් විදියක් ගෙදර කරලා නැවතුණා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට දැන් මගේ මේ යහපත් ගමනට බාධාවක් කියලා අදින මට හරියට කේන්ති යනවා. සමහර වෙලාවට මගේ බිරිඳ එක්ක පවා ගොඩාක් කේන්ති යන අවස්ථා තියෙනවා. මේ සැරේ මේ ගමන එනකොටත් මට බාධාවක් ඇති වුණා. මම දන්නේ නැහැ මොකද්ද කියලා ඔබ වහන්සේකින් මට මේ ගැන පැහැදිලි උත්තරයක් ලබා දෙන්න කියලා මම ඔබ වහන්සේට නමස්කාරයි. දැන් මේ මහත්තයාට තරහ යන්නේ කේන්ති යන්නේ මහත්තයාගේ තියෙනවා සිතුවිලි පරම්පරාවක් මේවා මම කොහොම හරි කරන්න ඕන කියලා. ඒවා කරන්න බැරි වෙනවා. තේරුණාද? තණ්හාවක් තියෙනවා. මොන මොනවා හරි කරන්න. පින්කමක් කරන්නත් තණ්හාවක් තියෙනවා. ඒ පින්කම කරන්න බැරි වුණාම තරහ යනවා. තමන්ට හරියටම කරන්න ඕන වැඩේ තමන් හිතන විදියට කරන්න බැරි වුණාම තරහ යනවා. නමුත් මේ ලෝකේ තමන්ට ඕන විදියට කරන්න පුළුවන් හිතන්න පුළුවන් දේවල් ලෝකේ නැහැ. සබ්බේ ධම්මා විපරිණාම ධම්මා තේරුම් ගත්තොත් මේ කිසිම දෙයක් නිත්‍යසේ සුඛසේ අත්ථසේ පවතින්නේ ගන්න බෑ පවත්ව ගන්න බෑ නවත්ව ගන්න බෑ මේ සියලු දේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්තොත් ඔය තරහෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ තරහ ගත්තාම තරහෙන් වැඩ කළාම තමන්ගේ හිත තමන්ම කිලුටු කරගන්නවා. පටිග කිලුටු කරගත්තොත් කර්ම විපාකයේ උරුම වෙන්නේ අපාය යන්න වෙන්නේ තමන්ට. අර සේරිවාණිජ ජාතකයේ හොඳට කල්පනා කරලා ගන්න දේවදත්තයෙක් වෙන්න පුළුවන්. මීට පස්සේ අද ඉඳන් මොන අපහසුයක් අමාරුවක් ආවත් මොන දෙයක් නොලැබුණත් මොන හිටිවිල්ලක් තිබුණත් ඒක ඉටුනු වුණත් තරහා ගන්න එපා. ඒකත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා ඒ බුදුලයාට මෛත්‍රී කරන්න පටන් ගන්න අද ඉඳන් ඔය තරහෙන් සියලු දේ මිදී නිදහස් වෙලා තමන්ට මගපල් ලබන්නම පාර හදා ගන්න පුළුවන්. හොඳයි. වහන්සේ